අපි සුනකයන්ව පාවිච්චි කරනවා විවිධ දේවල් වලට. සුරතලෙක් විදියට වැඩ කරව ගන්න, එහෙම නැත්නම් සර්විස් ඩොග් කෙනෙක් විදියට තමන්ගේ වතු පිටි පවුල සොර සතුරන්ගෙන් බේර ගන්න අපි සුනකයන්ව පාවිච්චි කරනවා. සුනක වර්ග ගැන බලද්දී එක එක සුනකයන්ට විවිධ ලක්ෂණ තියෙනවා. ඉතින් අද මම කතා කරන්නේ ගාඩ් ඩොග් බ්‍රීඩ් එකකට තියෙන්න ඕන ලක්ෂණ අනුව හොඳම ගාඩ් ඩොග් බ්‍රීඩ් 10 ගැන. Hi, welcome to Jiho Talks. ඉතින් මේ වගේ අලුත් වැදගත් දේවල් මිස් නොකර දැනගන්න ඕන නම් ප්ලීස් මාව subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මම මේ සුනකයන් සිලෙක්ට් කරද්දී මම මේ ලක්ෂණ ටික ඒ සුනකයන්ට තියෙනවද කියලා බැලුවා. පළවෙනි එක තමයි ඒයාගේ එඩිතර බව. දෙවෙනි එක තමයි අවංක බව. තුන්වෙනි එක තමයි ස්වභාවයෙන්ම ඇවිල්ලා තියෙනවද තමන්ගේ පවුල එහෙම නැත්නම් පැක් එක ආරක්ෂා කරන්න ඕන කියලා. හතරවෙනි එක තමයි ස්වරූපෙන් කොච්චර භයංකාරද කියලා. පස්වෙනි එක කරදරයකදී පවුල කොයි විදිහටද ඒගොල්ලෝ ආරක්ෂා කරන්නේ කියලා. 10 Staffordshire Bull Terrier. Staffordshire Bull Terrier ගොඩාක්ම ලොකු නැති dog breed එකක්. මෙයා මුලින්ම එංගලන්තේ තමයි හදලා තියෙන්නේ. මෙයත් අයිති වෙන්නේ pitbull ගේ family එකට. Staffordshire Bull Terrier හදලා තින්නේ bulldog උයි terrier වයි cross කරලා. ඒ හන්ද bulldog ගේ ශක්තියයි terrier ගේ වේගයයි මෙයාට හම් වෙලා තියෙනවා. මෙයා ගොඩාක් පවුලයට ආදරේ. ඒ හන්ද පවුලය ගොඩාක් ආරක්ෂා කරනවා. විශේෂයෙන් ළමයින්ව මෙයා ගොඩාක් ආරක්ෂා කරන. ඒ හන්ද මෙයා හොඳ guard dog කෙනෙක්. මෙයාට ලොකු ශක්තියක් තියෙන සුනකෙක්. මෙයාව හදලා තියෙන්නේ dog fighting වලට. මෙයාට aggressive image එකක් තිබ්බට මෙයා හරිම එකතුයි friendly පවුලයත් එක්ක. ඒ වගේ මෙයා ගොඩාක් ආසයි සෙල්ලම් එහෙම කරන්නේ. ඒ හන්ද මෙයා guard dog කෙනෙක් වගේම ගොඩාක් හොඳ සුරතලෙක්. Giant Schnauzer මේ කට්ටිය ජර්මනිය තමයි හදලා තියෙන්නේ. මෙයාව ෆාමර්ස්ලා හදලා තියෙන්නේ ෆෑම් එකේ වැඩ කරව ගන්න, කරත් අදින්න, ෆාම් එකේ සත්තු, ෆාම් එකේ හැම ගාඩ් කරව ගන්න. ඊට පස්සේ මෙයාව පොලිසියට හමුදාවට බඳවගෙන තියෙනවා. මොකද මෙයාගේ තියෙන අවංක බව, එඩිතර බව, ස්වාමියාට තියෙන ආදරය, කීකරු බව හන්දා. මෙයාගේ නමේ ජයන්ට් කියලා තිබ්බට මෙයා ගොඩාක් ලොකු නැහැ. මෙයා ගොඩාක් ලස්සනයි. හැබැයි මෙයාගේ ලස්සනට නම් ඕගොල්ලෝ රැවටෙන්න එපා. මොකද මෙයා හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. අකිටා ජපානේ තමයි හදලා තියෙන්නේ. මේ කට්ටිය හරිම ලස්සනයි. ඒ වගේම එඩිතරයි. ස්වාමියා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති. මේ අකිටා ගොඩාක් අනික් කට්ටියව ආරක්ෂා කරන්න හදන්නේ. ඒ වගේම තමන් ඉන්න ගෙදරට මේගොල්ලෝ පිටා එනවට කැමති නෑ. ඒ හන්ද මෙයා හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. ඒ වගේම මේගොල්ලෝ ගොඩාක් පැරණි බල්ලෝ జాතියක්. මෙයාට වෘකයන්ගේ ජානත් ගොඩක් තියෙනවා. දෙවන ලෝක යුද්ධේ මේ කට්ටිය වඳ වෙන්න ගිහිල්ලා තමයි බේරුනේ. මොකද ඒ කාලේ මේගොල්ලන්ව මරලා තියෙනවා මේගොල්ලන්ගේ හම් ගන්න. මේගොල්ලෝ ගොඩාක් විශාල, ඒ වගේම එඩිතර හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. ඉතින් වාට දරුණු බල්ලෝ හදලා පුරුද්දක් නැත්තම් මේගොල්ලන්ව නම් හදන්න එපා. 7 රොඩේෂියන් රිච්බැක්. රොඩේෂියන් රිච්බැක් කියන්නේ දකුණු අප්‍රිකාවල හදපු දඩයම් බල්ලේ. රොඩේෂියන් රිච්බැක් පවර් ඇන් ප්‍රොටෙක්ටිව් දෙකේ කම්බිනේෂන් එකක්. 1870 මේ අය රොඩේෂියාවේ සිම්බාබ්වේ පාවිච්චි කරලා තියෙන සිංහයෝ දඩයම් කරන්න. ඒ වගේම දකුණු අප්‍රිකාවල ගම් වලට සිංහයෝ එන එකෙන් ගම් ආරක්ෂා කරන්න තමයි රොඩේෂියන් රිච්බැක්ව හදලා තියෙන්නේ. මෙයා හරි අවංක, බුද්ධිමත් හන්ද, හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. මෙයාට කිලෝමීටර් 48ක් කිසිම අමාරුවක් නැතුව දුවන්න පුළුවන්. ඒ තරම් මෙයා හරි ශක්තිමත්. ඒ වගේම මෙයා ළමයි එක්කත් හරි එකතු හන්ද, හොඳ ගාඩ් ඩොග් කෙනෙක් වගේම හොඳ සුරතලෙක්. මේගොල්ලන්ට ට්‍රේන් කරන්නේම හරිම ලේසි. මොකද ගොඩාක් බුද්ධිමත්, ඒ වගේම හරිම ඇක්ටිව්. හැබැයි හැම වෙලාවෙම ඔගොලු මේගොල්ලන්ට සැර කරන්න නැතු හොඳින් සලකන්න ඕන. මොකද රොඩේෂන් රිච්බැක් කියන්නේ අනික් ඩොග් බ්‍රීඩ් වලට වඩා සැර කරාමම ඉක්මනට හිත රිදෙන බ්‍රීඩ් එකක්. 6 කොමඩෝ. මෙයාට හංගේරියන් ෂේප් ඩොග් කියලාත් කියනවා. මේගොල්ලෝ ටිකක් රෙයා ඩොග් බ්‍රීඩ් එකක්. හංගේරියාව තමයි මේගොල්ලන්ව හදලා තියෙන්නේ. මෙයා බැටලුවන්ව ගාඩ් කරන්න පාවිච්චි කරලා තිනවා. මෙයාගේ තියෙන ලෝම බැටලුවෙක්ගේ වගේ හන්දා වෘකයෝ රැවටෙනවා මෙයා බැටලුවෙක් කියලා. එතකොට වෘකයන්ගෙන් බැටලුව බේර ගන්න ලේසි. මෙයාගේ තියෙන පෞරුෂත්වය, ප්‍රොටෙක්ටිව් ගතිය, වගේම හැම වෙලාවෙම සෝදිසින් ඉන්න හන්ද මෙයා හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. මේගොල්ලෝ වෙන බල්ලන්ට වඩා පවුලයා ගැන, ඒ වගේම ගෙදරට එන අය ගැන ගොඩාක් සෝදිසියෙන් ඉන්නේ. 5 බර්බල්. බර්බල් කියන්නේ මස්ටිෆ් පවුලේ සාමාජිකයෙක්. අප්‍රිකාවල මෙයාගේ නමේ තේරුම තමයි ගොවියාගේ බල්ලා. 17 සියවසේ දකුණු අප්‍රිකාවල ලන්දේසි මේ බ්‍රීඩ් එක හැදුවේ පවුල් ගොවිපල වල ඒ වගේ මිනරල් පතල් එහෙම ආරක්ෂා කරගන්න. මේගොල්ලෝ හරිම ශක්තිවන්තයි තරුණ කාලේ. ඒ වගේ මෙයා සයිස් එකට වැඩිය හරිම වේගවත්.
මෙයාව හදනවා නම් අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ ගෙදරට අඩුමතරම වැටක්වත් තියෙන්න ඕනේ. මෙයා පවුලව ගොඩාක් ආරක්ෂා කරනවා. ඒ වගේම ඉතා විශිෂ්ට වොච් ඩොග් කෙනෙක් බර්බල් කියන්නේ. මීට අමතරව මෙයාව ඔගොල්ලෝ හදනවා නම් ඔගලන්ට අනිවාර්යයෙන්ම ඩොග් ට්‍රේනින් තියෙන්න ඕනේ. ඒ වගේම මෙයත් එක්ක ගොඩාක් එක්සර්සයිසස් උත් කරන්න ඕනේ. මෙයාව අනිවාර්යෙන් පොඩි කාලේ ඉඳන් සෝෂලයිස් කරලා හදන්න ඕනේ. නැත්නම් මේගොල්ලෝ ගොඩාක් සැර වෙන්නයි ලැජ්ජ වෙන්නයි බලනවා. 4 බුල් මාස්ටිෆ්. බුල් මාස්ටිෆ්ව මුලින්ම හදලා තියෙන්නේ එංගලන්තේ. බුල් ඩොග් වයි මාස්ටිෆ් ඩොග් වයි ක්‍රොස් කරලා තමයි මෙයාව හදලා තියෙන්නේ. ඒ හින්දා බුල් මාස්ටිෆ්ට බුල් ඩොග්ගේ කටයි මාස්ටිෆ්ගේ සයිස් එකයි හම්බෙලා තියෙනවා. මේ හේතු හින්දා බුල් මාස්ටිෆ්ලා ගොඩාක් බුද්ධිමත්, ටෆ්, ඒ වගේම හරිම කීකරුයි. මෙයා මුලින්ම හදලා තියෙන ගාඩ් ඩොග් කෙනෙක් විදියට මෙයාට හොඳ ෆිට්නස් ලෙවල් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේගොල්ලෝ අනිත් ගාඩ් ඩොග්ලා වගේ හපන්නේ නැහැ. හොරෙන් සයිලන්ට්ව ගිහින් තමයි ඇටෑක් කරන්නේ. මේ හන්ද මෙයා හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. ඒ වගේම මේගොල්ලෝ හරිම සයිලන්ට්. ඒ වගේම අලුත් අයව අමුත්තන් එහෙම මේගොල්ලෝ ලේසියෙන් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මෙයා එච්චර සෙල්ලම් කරන්න එහෙම කැමති නැහැ. ඒ හන්ද ළමයි ඉන්න ෆැමිලි එකට නම් මෙයාව ගොඩක් මැච් වෙන්නේ නැහැ. නමුත් මෙයාගේ තියෙන ස්ට්‍රෝංග ගතිය, බුද්ධිමත් බව, ඒ වගේම කීකර බව හන්ද මෙයා ගාඩ් ඩොග් කෙනෙක්ට නම් ගොඩාක්ම හොඳයි. ජර්මන් ෂෙපර්ඩ්. මෙයාව ජර්මනියේ හදලා තියෙන්නේ. ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ ප්‍රසිද්ධ ෆැමිලි ඩොග් කෙනෙක්. මෙයා කොච්චර ප්‍රසිද්ධද කියනවා නම් USA වල දෙවනියට මෝස්ට් රෙජිස්ටර්ඩ් ඩොග් තමයි ජර්මන් ෂෙපර්ඩ්. ජර්මන් ෂෙපර්ඩ් හරිම නිර්භීතයි. ඒ වගේම හැම වෙලාවෙම අවධානයෙන් ඉන්නේ. වගේම ගොඩාක් ඇක්ටිව්. මෙයාගේ බයිට් ෆෝස් එක වර්ග අඟලට රාත්තල් 238යි. මෙයාගේ බයිට් ෆෝස් එක සෙකන්ඩ් වෙන්නේ රොට්වයිලගේ බයිට් ෆෝස් එකට විතරයි. ඒ හන්ද මෙයා හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. මීට අමතරව මේගොල්ලන් පවුලේ අයව ගොඩාක් ආරක්ෂා කරනවා. ඒ වගේම ළමයි එක්ක එහෙම හරිම එකතුයි. ඒ හන්ද මෙයා හොඳ ගාඩ් ඩොග් කෙනෙක්, වගේම හොඳ සුරතලෙක්. මෙයාව පොලිස් ඩොග් කෙනෙක් විදියටත් පාවිච්චි කරනවා. ජර්මන් ෂෙපර්ඩ්ලා සාමාන්‍යයෙන් අනික් ඩොග් බ්‍රීඩ් වලට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගන්න හරිම උමනාවක් තියෙනවා. ඒ වගේම ලේසින් ඉගෙන ගන්නවා. ඒ හන්ද පොඩි කාලේ ඉඳලම ඕගලන්ට හොඳට ට්‍රේනින් කළා කීකරුව මේගොල්ලන්ව හදා ගන්න පුළුවන්. ඉතින් මේ හේතු හන්ද ජර්මන් ෂෙපර්ඩ්ලව ගයිඩ් ඩොග් විදියටත් පාවිච්චි කරනවා. ඉතින් ජර්මන් ෂෙපර්ඩ්ලා තමයි බලු ලෝකයේ ඉන්න හැම දෙයකටම දක්ෂම බල්ලා. 2 රොට්වයිල. මේගොල්ලන්ව රෝමේ තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ ජර්මනි වලට ගිහින් තියෙන්නේ. රෝමන්ස්ලා ෆාම් වල ගවයන් බලා ගන්න, ඒ වගේම ආරක්ෂා කරන්න තමයි රොට්වයිලර්ස්ලා පාවිච්චි කරලා තියෙන්නේ. පස්සේ වෙද්දි කරත් අදින ගාඩ් ඩොග් කෙනෙක් විදියට සත්තු බලා ගන්න එහෙම මේගොල්ලන්ව පාවිච්චි කරලා තියෙනවා. රොට්වයිලර්ස්ලා හරිම එකතුයි, කීකරුයි, ඒ වගේම හැම වෙලාවෙම සෝදිසියෙන් ඉන්නේ. රොට්වයිලර්ට තමයි බල්ලන්ගෙන් හයියම හක්ක තියෙන්නේ. මෙයාගේ බයිට් ෆෝස් එක වර්ග අඟලට රාත්තල් 328ක් වෙනවා. බල්ලන්ගෙන් වැඩිම බයිට් ෆෝස් එක තියෙන රොට්වයිලර්ට. ඒ වගේම රොට්වයිලර් කියන්නේ හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. මීට අමතරව මේගොල්ලෝ හැම වෙලාවෙම පවුලයව ගාඩ් කරන්න හදනවා, ගොඩාක් ආරක්ෂා කරනවා. පිටය එක්ක මේගොල්ලෝ එච්චර එකතු නැහැ. මේ හන්ද මෙයා සුරතලෙක් විදියටත් ගොඩාක් හොඳයි. විශේෂ දේ තමයි රොට්වයිලර්ස් තනියෙන් ඉන්න එච්චර කැමති නැහැ. හැම වෙලාවෙම පවුලයත් එක්ක ඉන්න තමයි මේගොල්ලෝ උත්සාහ කරන්නේ. ඒ වගේම මේගොල්ලන්ට ගොඩාක් ආදරේ, කරුණාව එහෙම ඕනේ. මේගොල්ලන්ව පොඩි කාලේ ඉඳලම සෝෂලයිස් කරලා ට්‍රේන් කරලා හදා ගන්න ඕනේ. නැත්තම් මේගොල්ලෝ ගොඩාක් මුරණ්ඩු වෙන්න බලනවා. 1 ඩොබර්මන්. මෙයාව ජර්මනියේ හදලා තියෙන ගාඩන් කම්පැනියන් ඩොග් කෙනෙක් විදියට. මේගොල්ලෝ ගොඩාක් පරණ ඩොග් බ්‍රීඩ් එකක් නෙමේ. මේ බ්‍රීඩ් එක හදලා තියෙන ලුයිස් ඩොබර්මන්. එයාට ඕන වෙලා තියෙන ගාඩ් ඩොග් කෙනෙක් එයාව ආරක්ෂා කරන්න ටැක්ස් කලෙක්ට් කරද්දි. ගොඩාක් ඩොග් බ්‍රීඩ් එක මික්ස් කරලා තමයි ඩොබර්මන්ව හදලා තියෙන්නේ. ඩොබර්මන් කියන්නේ ගොඩාක් හොඳ ගාඩ් ඩොග් කෙනෙක්. මොකද මේගොල්ලෝ ගොඩාක් සැරයි, ඒ වගේම හරිම බුද්ධිමත්, වගේම කීකරුයි. මීට අමතරව මෙයා පිටායට හරිම සැරයි. ඩොබර්මන් සාමාන්‍ය පවුලයත් එක්ක එකතුයි. ඒ වගේම ළමයින්ටත් හරිම ආදරේ. ඉතින් ඕගොල්ලෝ මෙයාව සුරතලෙක් විදියට හදනවා නම් පොඩි කාලේ ඉඳන්ම හොඳට ට්‍රේන් කරලා හදන්න ඕනේ. නැත්නම් මේගොල්ලෝ ගොඩාක් සැර වෙන්න බලනවා. දෙවන ලෝක යුද්ධෙත් ඩොබර්මන්ව පාවිච්චි කරලා තියෙනවා. මොකද මෙයාට ඒ තරම් හොඳ බුද්ධියක් වගේම ඉවක් තියෙනවා. මෙයාට තියෙන සිසර් බයිට් එකක්. ඒ කියන්නේ දත් අස්සට දත් යනවා. තත්පරයක් ඇතුළත 3-4 පාරක් හපන හන්ද මෙයා වෙන ඩැමේජ් එක වැඩි. මෙයාට ගොඩාක් මසල්ස් දිනා, ඇඟේ ෆැට් එක ගොඩාක් අඩුයි. ඒ හන්ද මෙයාට ලොකු භයංකාර පෙනුමක් තියෙනවා. ඒ වගේම මෙයාව සීතල රටවල් වල හදන්න ගොඩාක් අමාරුයි. මොකද මේගොලු සීතලට හරිම සංවේදී.
මේ තමා දැන්ටින්න හොඳම ගාඩ්ඩොක් බ්‍රීඩ් 10. මීට අමතරව ග්‍රේට් ඩේන්, පුලි, කිව්වාසුත් හොඳ ගාඩ්ඩොක් බ්‍රීඩ්ලා. ඉතින් ඔයගොල්ලෝ මොනවද මගේ ගාඩ්ඩොක් බ්‍රීඩ් 10 ගැන හිතන්නේ? ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් තව ඩොග්ස්ලා ඉන්නවා කියලා මගේ ලිස්ට් එකට ඇඩ් වෙන්න ඕන කියලා කමෙන්ට් කරන්න. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චර වෙලා හිටියට තෑන්ක් යූ. මේ වගේ තව අලුත් වීඩියෝ එකක් අරන් මම ආයේ හම් වෙන්න. ඉතින් ඔයගොල්ලෝ තාම මාව subscribe කරලා නැත්නම් please මාව subscribe කරන්න. ඔයගලන්ට සුබ දවසක්.